ඔබ වහන්සේ ළඟ වැඩ ඉන්න එයා පැත්තේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ස්ට්‍රක්චර් එකට සමානද? අදරුවෙන් පාටෙන් ගුණයෙන් සිටිවිලි වලින් දක්ෂකමෙන් ඇඟේ හයියෙන් දැනුමෙන් සමානද? ඇයි? එක වාගෙම නෙන්නේ ඉසබාලා සිවුරු දාලා. එක වාගෙම පේන්නේ. නමුත් වෙනස් නේද? ඉලෙක්ට්‍රෝන තුනක් ගත්තම තුනම වෙනස්ලු. එකම ප්‍රෝටෝන කණ්ඩායමක් වටේළු මේගොල්ලෝ කරකෙන්නේ. නමුත් තුන් දෙනා වෙනස්ලු. සෙල් රොටේෂන් ස්පීඩ් එක වෙනස්. ඒගොල්ලෝ වටේ භ්‍රමණේ වෙනවා එකට. නමුත් ඒගොල්ලෝ ස්වයංක්‍රීයව තමන්ව කරකගෙනනේ කරකෙන්නේ. ඒ කරකන වේගය වෙනස්ලු. ඇයි? එකම අණුවක් වුණාට ඒ අණුව තුළ තියෙන ඩෙන්සිටි එක වෙනස් වෙලා. ඕනෝට වඩා අණුවක් භ්‍රමණය වෙනකොට එයාගේ තියෙන න්‍යාස්තිය තියෙන ධාරිතාව වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒකට සාපේක්ෂව ඒ රොටේෂන් ස්පීඩ් එක වෙනස් වෙනවා. නමුත් එයා ප්‍රෝටෝන තත්ත්වයට වෙනස් වෙලා නැහැ. නියුට්‍රෝන තත්ත්වයට කොහොමද ගිහිල්ලා නැහැ. තාම එයා ඉලෙක්ට්‍රෝන එකට ගැලපෙන ධාරිතාවෙන් තමයි භ්‍රමණය වෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන එක ඔක්කොම එක සමාන නැහැ. සමහර ඉලෙක්ට්‍රෝන එකක් තීරණය වෙන්නේ තප්පරයට වට 70 සිට 100 දක්වා භ්‍රමණය වෙන එකක් නම් 70 ඉඳලා 100ට වෙනකම් භ්‍රමණය වුණ තැයි ඉලෙක්ට්‍රෝන 70ෙන් 75ෙන් 80ෙන් 95ෙන් 100 100ෙන් පස්සෙත් 105ට 110ට එහෙම භ්‍රමණය වෙන කට්ටිය ඉන්න පුළුවන්. හැබැයි ඔක්කොම 70 උඩනේ. එහෙනම් ඔක්කොම ඉලෙක්ට්‍රෝන නේ. ඒද ඔක්කොම ඉලෙක්ට්‍රෝන වලල්ලේ කරකිනවා. සමහර කට්ටියගේ භ්‍රමණ වේගය වැඩි නිසා ඒගොල්ලන්ගේ ට්‍රැවලිං ස්පීඩ් එක වැඩි. ඉස්රායෙල් එකේ කෙනාගේ න්‍යාස්ටි ඩෙන්සිටි අඩු වෙලා යන්නේ. එයාගේ භ්‍රමණ වේගය අඩුයි. මෙයාගේ භ්‍රමණ වේගය වැඩි නිසා අරයව තල්ලු කරගෙන මෙයා යනවා. එයා නිතරම මෙයාගේ පෙසරකට ලක් වෙනවා, ගොදුරු වෙනවා. ඒතකොට එයා අරයව තල්ලු කරනවා. ওই විදිහට එක සමානව කට්ටිය කරකුණාට ඒ කට්ටිය වෙන වෙනම අරගෙන වෙන වෙනම තියලා වෙන වෙනම භ්‍රමණය කරලා අන්වීක්ෂකකින් බැලුවොත් ස්ටැටිස්කෝප් එකේ ලොකු කරලා බැලුවොත් අන්න පේනවා ඉලෙක්ට්‍රෝන තුනම ඉලෙක්ට්‍රෝන උනාට එකම ඇටම් එක වටේ මේගොල්ලෝ වලල්ලා වගේ එක විදියටම කරකුණාට වෙන වෙනම තියලා ඒගොල්ලන්ගේ රොටේෂන් ස්පීඩ් එක චෙක් කරාම වෙනස්. ඇඩේ වෙනස්. ඇඩේ වෙනස්. පොඩ්ඩක් හරි ඒගොල්ලෝගේ ඇඩේ වෙනස් වෙනවා. එතකොට ඒ අණු දෙකක් අතර අවකාශයේ තියෙන පරමාණු ඒකෙන්ම ඇතිවෙච්ච තරංග වලින් එකතු වෙච්ච ඒවා වෙන්න පුළුවන්. සකසයිතයි වෙන්න පුළුවන්. සමහර විට වෙනත් අණුවකින් ඇවිල්ලා වැඩිච්ච තරංගයක් මේ තරංගයේ වලල්ල මේ ඉලෙක්ට්‍රෝන එක කරකිනකොට ඇති වෙන තරංගයේ වලල්ලට වැඩිලා විසිරිලා එයාටත් යන්න බෑ, එකතු වෙන්නත් බෑ. මැද එකතු වෙලා ඒගොල්ලෝ ටික එකතු වෙලා අණු වශයෙන් පරමාණු වශයෙන් පත් වෙලා කැරකි කැරකි ඉන්නත් පුළුවන්. මෙතනින් අණුවක් තියෙනවා, මෙතනින් අණුවක් තියෙනවා. මේ අණුවට ඉලෙක්ට්‍රෝන 8යි, ප්‍රෝටෝන 8යි, නියුට්‍රෝන 8යි. මේ පැත්තේ අණුවක් තියෙනවා, ඒකට ඉලෙක්ට්‍රෝන 6යි, ප්‍රෝටෝන 6යි, නියුට්‍රෝන 6යි. මේගොල්ලොත් කැරකෙනවා, මේගොල්ලොත් කැරකෙනවා, මේගොල්ලන්ටත් වලල්ලක් තියෙනවා, මේ කට්ටියටත් වලල්ලක් තියෙනවා. මේගොල්ලෝ තරංගයක් එළියට දානවා. ඇයි? මැද න්‍යාස්තියේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන 6ක් තියෙනවානේ. ඒ ධාරිතාවට සාපේක්ෂ පීඩනයක් තියෙනවා, සෙල් රොටේෂන් එකක් තියෙනවා, තරංගයක් එළියට විසිකරනවා. මේගොල්ලන්ගේ මේ පැත්තේ අණුවෙත් න්‍යූට්‍රෝන වල න්‍යූට්‍රෝන 8ක් තියෙනවා, ප්‍රෝටෝන 8ක් තියෙනවා, න්‍යූට්‍රෝන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මේගොල්ලොත් භ්‍රමණය වෙනවා. ඒ න්‍යාස්තිය ඩෙන්සිටිය මේකට වඩා 2 ගුණයකින් වැඩි. මේගොල්ල පීඩනයකින් එළියට දානවා, මේගොල්ලන්ගෙන් පීඩනයත් එළියට දානවා. දෙන්න එකට ගැටුණාට මේට යන්නත් බෑ, මේට යන්නත් බෑ. වලල්ලෙන් මේගොල්ල ප්‍රොටෙක්ට් වෙලා ඒගොල්ලෝ එකතු වෙලා විසිරලා යන්න තැනක් නැති නිසා ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ස්පීඩ් එකට සාපේක්ෂව එකතු වෙනවා. සාමාන්‍ය රය 100ක් එකට එක ඉතියට සමහර අය අඹ යාළුවා වගේ ඉන්නේ. ඒගොල්ලෝ වෙන වෙනම එකතු වෙනවා. ඇයි අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ චරිතය ගැලපෙනවානේ. උන්වහන්සේත් එක්ක උන්වහන්සේ හරි එකතු වෙයි. පින්ඩ පාත යනවා, එකට වාඩි වෙනවා, තේ බොනවා, කතා කරනවා. අරුණාංශෙත් එක්ක එකතු වෙනවා. හැබැයි අරුණාංශේ අරුණාංශෙත් එක්ක එකතු වෙයි. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන එක්ක එකතු වෙලා, ප්‍රෝටෝන ප්‍රෝටෝන එක්ක එකතු වෙලා, න්‍යූට්‍රෝන න්‍යූට්‍රෝන එක්ක එකතු වෙලා, සංසුන් ආම්බරෝ සංසුන් ආම්බරෝත් එක්ක එකතු වෙලා, නිතරම කතා කරන ආම්බරෝ කතා කරන ආම්බරෝත් එක්ක එකතු වෙලා, වත් කරන ආම්බරෝ වත් කරන ආම්බරෝත් එක්ක එකතු වෙලා,
ඒ වගේ අර එකතු වෙන තරංග දෙකේ තියෙන අණු වල පැටර්න් එකට සාපේක්ෂව ඒගොල්ල ගැලපෙන ගැලපෙන කට්ටි ඔක්කොම එකතු වෙන එකතුලා එකතුලා ඒගොල්ල පුංචි පුංචි අණු බවට පත් වෙනවා. සමාර්ථයේ තරංගයේ තියෙන නැනෝ පරමාණු 3000ක් 5000ක් එකතු වුනාම නැනෝ පරමාණුව පරමාණු බවට පත් වෙනවා. නැනෝ ගතිය නැහැ. ඇයි සියුම් නැන්නේ දැන්? කලින් සියුම්. දැන් සියුම් නැහැ. එතකොට ඒගොල්ලෝ පරමාණු බවට පත් වෙනවා. එතකොට මේ පරමාණු වෙනම කරගෙනවා. එතකොට මෙයාගේ ගුණෙත් තියෙනවා, අරයාගේ ගුණෙත් තියෙනවා. මේ දෙක එකතු කරගත්තා වූ ගුණයක්, අලුත් ඇඩයක්, අලුත් රොටේෂන් ස්පීඩ් එකක්. හොඳට මතක තියාගන්න 90ක් සියුම් වෙන්න 10යි එයාගේ බලය වැඩි වෙනවා. 10 times 10 ගුණයකින් එයාගේ බලය වැඩි වෙනවා. කරගෙන වේගය වෙන. සියුම් වෙන්න භ්‍රමණ වේගය වැඩි. ලොකු වෙන්න භ්‍රමණ වේගය අඩු වෙනවා. එතකොට ඒ අණු වල ඇඩය ඒකෙම හැඩ වෙන්න පුළුවන් අලුත් ඇඩයක් වෙන්න පුළුවන් ඒ අණු දෙක අතර තියෙන වෙන අණු වලට සමානම නැති ආත්පසම වෙන හැඩයකින් යුක්ත වෙන්නත් පුළුවන් සමහර විට ඒ අණු යථා කාලේ තව අණුත් එක්ක එකතු වෙලා ඒකෙම කොටසක් බවට පත් වෙන්න පුළුවන් නැත්තම් එයා ආලෝක වර්ෂ ලයිට්නින් ඉස් දෙක තුන වෙනකම් තනියෙන් භ්‍රමණී වෙමින් අවකාශයෙන් නිකම්ම ස්පේස් එකේ නිකම්ම අණුවක් බවට පවතින්නත් පුළුවන්. ඒ අණුව නැවත ඉලෙක්ට්‍රෝන එකක් එක්ක පොට්‍රෝන එකක් එක්ක නියුට්‍රෝන එකක් එක්ක එකතු වෙලා ඒ ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන එක්ක තව තව ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඉලෙක්ට්‍රෝන 6 වෙලා පොට්‍රෝන 9 වෙලා නියුට්‍රෝන 9 වෙලා ඇටම් එකක් වෙලා කාබන් වෙලා පස් වෙලා ඒ පස් පෝර වෙලා ඒකේ පැල ඉපදෙන්නත් පුළුවන්. ගස් හැදෙන්නත් පුළුවන් ඒ ගස් වල කැඩලි හදාගෙන කුරුල්ල ලඟින්නත් පුළුවන් වෙන්න පුළුවන් ඒ හැමදේම වෙන්න පුළුවන් හැබැයි වෙන්නේ කවදද කියන එක පිළිබඳව කියනවනම් සර්වඥතා ඥානයක් තියෙන්න ඕනේ ඒ උත්තමයාට විශ්වයට එකපාරටම සමවදින්න පුළුවන් වෙන්න ඕනේ අතන තියෙන එක මෙතන මේ විදිහට වෙනවා අය මෙතන තියෙන එක අතන අර විදිහට වෙනවා අය අසුවල් අවුරුදු කාලේ අසුවල් කල්ප ගානක මේ තියෙන මේ අණු දෙක තමයි මේ අසුවලාගේ දාහනේ මේ ගෙසල් ගෙඩිය බවට පත් වෙන්නේ කියලා හරියටම කියන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඒක හිතන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නෑ ඒක. කිසිම මුනිවරයෙකුට ඍෂිවරයෙකුට ඒක ගෝචර වෙන්නේ නෑ. එයාගේ ප්‍රඥාවෙන් එහාට ගිය එකක්. ආසයි පොළොවයි වාගේ වෙනස් වෙච්ච එකක්. ආසකයි පොළොවටයි අතර දුර හොයන්න බෑනේ. පොළොවට දුර හොයන්න පුළුවන් ආසේ ඉඳලා. ආස කියලා අපි හිතනවානේ. දැන් නම් මං ආසේ ඉන්නේ කියලා. ඒතකොට එතන ඉඳලා දුරම අනින්න පුළුවන්. ඇයි පොළොවට ස්ථිර වශයෙන්ම තැනක් තියෙන ඉඳා. හැබැයි පොළොවේ ඉඳලා ආසට දුර මන්දම ආස කියලා කියන්නේ කොතනටද? වලාකුළු වලටද, වැයි වලාකුළු වලටද, එහෙම නැත්නම් ගුරුත්වයේ අඩි 20000ක් විතර තියෙන ඒ ප්‍රතිශතයටද, එහෙම නැත්නම් ඊට හැයා කොටසකටද, නැත්නම් කිසිම ආලෝකයක් නැති ඝන අන්ධකාරයකද කොතනද මේ ආස කියලා කියන්නේ? එහෙනම් කවදරි මම උඩ ඉඳලා ආසේ ඉඳලා මම දැන් ආසනේ ඉන්නේ. ආසේ ඉඳලා පොළොවට දින දුර මනින්න පුළුවන්. හැබැයි පොළොවේ ඉඳලා ආසට මනින්න බෑ. ඒ වගේ එකක්. ඒ වගේ එකක්. ඒ ඇටම් වල තියෙන ගොඩාක් ධර්මතාවයන් තියෙනවා අදට ඒවා මොකද්ද කියලා හිතා ගන්න බෑ. කවදාරි පරමාණුවක් ඇදුනාම ඒ පරමාණු එක ඒකාන්ත වශයෙන් ඉලෙක්ට්‍රෝන වෙනවා. අණු එකතු වෙන පීඩනය වැඩි වෙනවා, ඩෙන්සිටි එකේ පීඩනය වැඩි වෙනවා. වැඩි වෙනකොට ඒ භ්‍රමණ වේගය වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන වෙනවා. හැබැයි ස්ථිර වශයෙන් ඉලෙක්ට්‍රෝන වශයෙන් එයා ඉන්නවද කියලා බැලුවොත් ඉලෙක්ට්‍රෝන වශයෙන් ඉන්නේ නැහැ එයා. කාලයක් යනකොට යාගේ නියෂ්ටි පීඩනය අඩු වෙනවා. පොඩි ළමයි දඟලනවා දුවලනවා. දුවනවා, පයින්නවා, බල්ටි ගන්නවා. ටික කාලයක් යනකොට සාමාන්‍ය විදිහට වේගෙන් ඇවිදිනවා. ටිකක් හොඳට වැඩ කරනවා. හැබැයි දඟලන්නේ දුවන්නේ නැහැ. මොකද එයා තරුණයි. තවත් ලොකු වෙලා වැඩිහිටියෙක් වුණාට පස්සේ දඟලන්නේත් නැහැ, දුවන්නේත් නැහැ, අයියෙන් යන්නේත් නැහැ. ටිකක් වයසයිලු. තව ටිකක් කාලයක් ගියාම ඇරමිටෙන් යනවා. දඟලන්නේත් නැහැ, දුවන්නේත් නැහැ, පයින් යන්නේත් නැහැ. ඇරමිට තියාගෙන බිත්තියට තතක් තියාගෙන ඕම හිටගෙන බලන් ඉන්නවා එයා. ඇයි වයවුරුදයිලු. ඔය ප්‍රශ්නෙම ඇටම් වලටත් තියෙන්නේ. අර පටන් ගන්නකොට පොඩි ළමයි වගේනේ. භ්‍රමණය වෙනවා ගින්දර වගේ. ඉලෙක්ට්‍රෝන. කාලයක් යනකොට යාගේ ඩෙන්සිටි එක අඩු වෙනකොට යා පොට්‍රෝන් බවට පත් වෙලා නියුට්‍රෝන් බවට පත් වෙනවා. නියුට්‍රෝන් බවට පත් වුනාම යම්කිසි ඇටම් එකක් ළඟට එනකොට එයා ඒ ඇටම් එකෙන් විසිරෙනවා නම් තල්ලු වෙලා විසිරලා යනවා. එකතු වෙනවා නම් අර ඉලෙක්ට්‍රෝන ගොඩේට යනවා යා. ඉතලා ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ඉන්න බෑ. ඒකට ප්‍රමණය වේග නිසා එයා කරකලා ඇතුළට තල්ලු කළා දානවා.
යාගල පොට්‍රොන් ගොඩ ගොඩට එකතු වෙනවා. පොට්‍රොන් ගොඩේ තියාගන්න ඒ කට්ටිය භ්‍රමණ වේගෙ වැඩිනේ. ඕමම කළා යව විසි කළා ගන්න. එයාගේ න්‍යාස්තියට වැඩිලා ඒකට එකතු වෙලා එමු උන්දි වෙලා ගුලි වෙනවා. එතකොට අර න්‍යාස්තියේ එක ඉලෙක්ට්‍රෝන එකක් වැඩි වෙනවා. එහෙම තමයි ඉලියම් ලිතියම් වෙලා බෙරිලියම් බෝරෝන් වෙලා තියෙන්නේ. අරක න්‍යාස්තියේ තියෙන ඒවා 1 2 3 එමු වැඩි වෙනවා. ඔක්සිජන් නම් ප්‍රාණ වායුව. කාබන් නම් අයයිනේ. එතන පටවි ධාතුව. හයිඩ්‍රජන් නාම වායුව ඔක්සිජන් එක එකතු නාම ආපෝ ධාතුව වතුර ඉලෙක්ට්‍රෝන තනියෙන් කරකුණ ගින්දර තේජෝ ධාතුව ඔක්සිජන් තනියෙන් කරකුණ තේජෝ ධාතුව ගිනි ගන්නවා ගින්දර ඔක්සිජන් එයා හයිඩ්‍රජන් එක එකතු නාම ආපෝ ධාතුව වළඳන්න පුළුවන් සීතලයි ඉලෙක්ට්‍රෝන 6කින් ප්‍රෝටෝන 6කින් නියුට්‍රෝන 6කින් එකතු වෙලා තවත් ඒ වගේම අණු එකතු නාම ගෙවල් ලදන්න පුළුවන් පටවි ධාතුව වගා කරන්න පුළුවන් පස් කාබන් ධාතුව මේ විදිහට එලමන්ට් ඇතුළු වෙනවා 5 එලමන්ට්ස් ඇදිලා ඒකෙන් තමයි මේ ඔක්කොම නිර්මාණය වෙලා විඥාන එතනට ඇතුල් වෙලා ඒ විඥානෙට අනු එකතු වෙලා ඒවා පුද්ගලියෝ සත්වයේ බවට පත් වෙලා තියෙනවා පරිණාමවාද ගොඩාක් තියෙනවා ඇත්ත පරිණාමවාදයේ දැන්නේ බුදුආගම විතරයි ඇයි මේ පරිණාමවාදී හොයාගත්ත හැමෝම රිසර්ච් නේ කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂකලේ නැහනේ සමවැදුන්නේ නැහනේ එහෙනම් අර ඩාවින්ගේ පරිණාමවාදය තවත් තවත් විශේෂඥයෝ එක එක පරිණාමවාද වාගෙන තිනවනේ වඳුරාගෙන් ආවාය මෙම ඇටම් එකෙන් ආය පළවෙනි කෙනා ඕපපාතිකේ උපදුනාය එකපාර්තම මේ වලාකුළු අර මේවා වගේ පොඩි පොඩි ග්‍රහයෝ ක්‍රෑෂ් වුණාය ඒකින් ඇතිවෙච්ච තරංග වලින් තමයි මේ සත්පුද්ගල විඥාන නිර්මාණය වෙන ඕමම එක එක පරිණාමවාද තියෙන ඒ කාලෙදලා ගල් යුගයේ ඉඳලා ඉරු දෙවියෝ සඳ දෙවියෝ බහල් දෙවියෝ කියලා ඊජිප්තුවේ පාරාවෝ රජුරෝ වැන්දනි බහල් දෙවියෝ කියලා දෙවියෙක් ඉරු දෙවියෝ කියලා ඉරට වැන්දා මිනිස්සු ඉර තමයි පිටියට ඇඳලා ඉරට වඳිනවා මිනිස්සු ඒ ගල් යුගයේ ඔය වගේ පරිණාම වාද තිබිලා තිනවා සත්‍ය ඇදිච්ච හැටි ඒවත් මිනිස්සු පිළිගත්තා අද ටිකක් ලේටර්ස් වෙලා මයික්‍රොස්කෝප් වලින් බලලා ටෙලස්කෝප් වලින් බලලා මිනිස්සු එක එක ඒවා කියනවා නලවලට දාලා ප්‍රක් කරලා දුන්නරලා ඉතින් මිනිස්සු රිපෝට් එකක් දෙනවා. ඉතින් මේක අලුත් ක්‍රමයක් නිසා මිනිස්සු ඒකත් පිළිගන්නවා. හැබැයි ඇත්ත කතාව දන්නේ මේ ඔක්කොම කොහොමද ඇදිනේ කියලා බුදුහාමුදුර විතරයි. උන්වහන්සේට විතරයි ඒක හරියට කියන්න පුළුවන්. අනිත් අය මොනවා කිව්වත් එයාගේ තියෙන අධ්‍යාපන දැනුමට එයාගේ රිසර්ච් එකට එයාට තේරුම් ගන්න පුළුවන් ටිකක් නෑ කියන්නේ. එයාට තේරුම් ගන්න බැරි එක එයාට කොහොමද කියන්න බෑනේ. එහෙනම් ඒක ඇත්ත වෙන්නේ කොහොමද? කිසිම රිසර්ච් එකක කියන්නේ නෑනේ. මේ කියන කතාව මට තේරුම් ගන්න පුළුවන් ටිකක්. හැබැයි මට වඩා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ආවනම් ඒකාන්ත වශයෙන්ම මේක වෙනස් වෙනවා. ඒ කතාව ඒගොල්ලෝ කියනවද? නැහනේ. ඒ කියන්නේ මට තේරිච්ච එක විතරයි මීට වඩා තේරුම් ගන්න කෙනෙක් බෑ. මීට වඩා කියන්න දෙයක්වත් නැහැ. එතනනේ ඒගොල්ලෝ ඉන්නේ. එහෙනම් ඒක එතනම පැරදිලා ඉවරයි රිසර්ච් එක.